අයිබෝවන් ඔබ එක්වන්නේ නිවුස් 1 දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් අද සිරස්තල රට ගොඩ නැගීමට නම් අනාගත පරපුර උගත් බුද්ධිමත් පරපුරක් විය යුතු බවට ජනපතිගෙන් ප්‍රකාශයක් මුහුදට දැමු මියන්මාර් ජාතිකයන් 98 දෙනාගෙන් එකයි බේරා ගැනීම ශ්‍රී ලාංකික සුකේන්දරන්ට නියම කරනු මරණීය දඬනයට එරෙහිව ඔහුගේ මවගෙන් කටා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉරාකයේ බැග්ඩැඩ්හි බෝම්බ පිපිරීම් කිහිපයකින් 38 දෙනෙක් මරුට. කටාර් ඕපන් ටෙනිස් තරගාවලියේ ශූරතාවය වික්ටෝරියා අසරෙන්කා දිනා ගනී. ත්‍රස්තවාදය පරාජය කර දිනාගත් නිදහස රැකගනිමින් දිලිඳුකම තුරන් කොට රට ගොඩනැගීමට නම් අනාගත පරපුර උගත් බුද්ධිමත් පරපුරක් විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. එම පරපුර රට තුල ගොඩනැගීම වෙනුවෙන් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ මෙතෙක් කිසිදු රජයක් ඉටු නොකළ වැඩ කොටසක් වත්මන් රජයේ ඉටු කරමින් සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. මාතර සුජාතා විද්‍යාලයේ 2013 ශිෂ්‍ය නායිකා පදක්කම් පැලදවීමේ උත්සවයට එක්වමින් ජනාධිපතිවරයා මේ පව පැවසීය. විද්‍යාලයේ ඉදිකළ නවතේ මහල් ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට පැවරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය. 2012 අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සුජතා විද්‍යාලයේ සිසුවියන් ඇගීමට ලක් කිරීමද මෙහිදී සිදුවිය. ප්‍රධාන ශිෂ්‍ය නායිකාව සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන් ඇතුළු 5 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව පදක්කම් පැළදවීම සිදු කෙරිණ. උත්සව සභාවැමතු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පුළුමහත් සමාජය තුළම නායකත්ව ගුණාංග ඇතිකිරීම අපේක්ෂාව බවයි. සුජාතා විද්‍යාලය මාතර නගරයේ පිහිටා තිබෙන ප්‍රධාන බාලිකා පාසලකි. 1929 වසරේදී පෞද්ගලික බෞද්ධ විද්‍යාලයක් ලෙස මෙය ආරම්භ කරන ලද්දේ මාතර බෞද්ධ සමාජය විසිනි. මෙම විදුහල ශ්‍රී ලංකාවේ තිබෙන පැරණිතම බෞද්ධ විද්‍යාලය වලින් එකකි. ප්‍රාථමික හා ද්විතීක ලෙස අංශ දෙකක් මෙහි පවතින අතර ප්‍රාථමික හා ද්විතීක අංශ දෙකෙහිම 4500කට අධික සිසුවියන් පිරිසක් අධ්‍යාපනය ලබති. අමාත්‍යවරුන් වන බඳුල ගුණවර්ධන ඩලස් සලහපෙරුම නියචමාත්‍ය විජය දහනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේමල් ගුණසේකර සනත් ජයසූරිය දකුණු පළාත් අමාත්‍ය චන්දිම රාසපුත්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ත්‍රස්තවාදය පරාජය කළාට පස්සේ දිනාගත් නිදහස ආරක්ෂා කරගන්න වගේම මේ රටේ තිබුණු දුප්පත්කම පළවා හරින නම් අපේ ලංකාවේ දුවල පුතාලා හොඳ උගතුන් හොඳ බුද්ධිමතුන් වෙන්න ඕන. ඒ අරමුණ ඇතිව අධ්‍යාපන ශාස්ත්‍රයේ මෙතෙක් කිසි කෙනෙක් නොකළ වැඩ කොටසක් මම හිතන්නේ අපි මේ යුගයේදී සිදු කරනවායි කියලා කිව්වොත් එය නිවැරදි. නායකයෝ ඉන්නේ අනුව පාලනය කරන්න නෑ. නායකයා කියන්නේ නායිකාව කියන්නේ තමන්ව පාලනය කරගත්ත තැනත්තට හෝ තැනත්තිය. ඒ නිසා මුලින් තමන් පාලනය කරන්න. ඒක මම හිතන්නේ අපි බෞද්ධ වශයෙන් බුදුහාමුදුරුවෝ තමයි හොඳම උදාහරණය කියලා මට කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ තමන්ව දමණය කරගත්ත නිසා තමයි අලව්‍යකාව දමණය කරන්න පුළුවන් වුණේ කියලා දහස් ගණන් මිනිස්සු මරලා ඇඟිලිමාලයක් කරේ දාගෙන ඇවිත් නතර වෙනු කියලා අඟිලිමාල කිව්වම බුදුහාමුදුරුවෝ කිව්වේ මම නතර වෙලා ඔබ නතර වෙන්න. එනං අනෙක් අය පාලනය කරන යන අයට ඕනෑ කරන දෙයක් තමයි නායකෙක් වෙන්න නම් මුලින්ම තමන් දමණය වෙලා ඉන්න ඕන. නැගෙනහිර මුහුදේ අනුතුරුදායක ලෙස අතරමං සිටියදී බේරාගත් මියන්මාර් ජාතිකයන් අතර සිටි මුහුදට දැමු 98 දෙනාගෙන් එක් අයෙක් තංගල්ල මුහුද සීමාවේදී ධීවරයෙන් පිරිසක් විසින් බේරා ගැනේ. අනතුරුව මෙම මියන්මාර් ජාතිකයා තංගල්ල රෝහල් වෙත ඇතුළත් කෙරේ. මියන්මාර් ජාතිකයන් 98 දෙනෙකු නිරාහාරව ජීවිතක්ෂයට පත්වීම නිසා මුහුදට දැමූ බව ඊයේ බේරාගත් මියන්මාර් ජාතිකයන් විසින් පවසනු ලැබිය. නැගෙනහිර මුහුදේ අතරමංව සිටියදී මෙලෙස මියන්මාර් ජාතිකයන් 32 දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගත් අතර ඔවුන් පසුව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට නාවික හමුදාව කටයුතු කළේය. කෙසේ වෙතත් මේ වන විට රෝහල් ගත කළ මියන්මාර් ජාතිකයන්ගේ තත්වය සුවතට හැරී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මීට මාස 2 දවස් 5කට පෙර මොවුන් මියන්මාරයේ සිට මලයාසියාව බලා යාමට යාත්‍රා 3කින් පැමිණ ඇති අතර ඉන් යාත්‍රා 2ක් අනතුරට ලක්ව තිබේ. අනතුරුව ඉතිරි වූ යාත්‍රාවේ පැමිණි පිරිස ආහාර නොමැතිව මුහුදේ අතරමංව සිටියදී මෙලෙස නාවික හමුදාව විසින් බේරා ගැනුණි. ශ්‍රී ලාංකිකයෙකු වන වී සුකේන්දරට කටාරේ අභියාචනාධිකරණය විසින් නියම කෙරුණු මරණීය දඬනයට එරෙහිව ඔහුගේ මව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කරයි. ඒ එරට නීතිඥයෙකු වන ආචාර්ය
මොහොමඩ් බින් අහමඩ් අල් මොහන්නදි මහතා මගිනි. කෙසේ වෙතත් අභියාචනාවක් නොමැතිව වුවද ලේවන්දියක් ලෙස රුපියල් ලක්ෂ 35ක් ගෙවනු ලැබුවහොත් සුකින්දර්ගේ මරණ දඩුවම ඉවත් කරගත හැකි බව ආසිය අනුමාන හිමිකම් කමිටුව පවසයි. එහෙත් ඔහුගේ පවුලේ සමාජිකයන්ට දැනට එකතු කර ගැනීමට හැකි වී තිබෙන්නේ රුපියල් ලක්ෂ 28ක් පමණි. මෙවන විට 21 වන වියෙහි පසුවන වී සුකින්දර් කටාර්හි තොගවිලඳ මධ්‍යස්ථානයක සේවයේදී සිටියේය. ඔහුගේ මව සහ අසලවැසි කාන්තාවක්ද ඊට යාපත නිවසක ගෘහ සේවිකාවන් ලෙස සේවයේදී සිටි බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇත. එම අසලවැසි කාන්තාව සහ සුකේන්දර් අතර ප්‍රේම සම්බන්ධයක් පැවත තිබෙන බවත් එසේ තිබියදී ඇය සේවය කළ නිවසේම සේවය කළ ඉන්දිය රියදුරකුද ප්‍රේම සම්බන්ධයක් සඳහා ඇයට යෝජනා කළ බවත් පසුව හෙළිවින. මේ හේතුවෙන් ඇති වූ අමනාපයෙන් සුකේන්දර් පියකින් එන එම රියදුරාව ඝාතනය කළේ යැයි චෝදනා නැගුණි. එම නඩුව විභාග කළ කටාර්හි පහළ අධිකරණය තීරණය කළේ සුකේන්දර් වරදකරුපවයි. ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කිරීමටද නියෝග කෙරිණි. කෙසේ වෙතත් අභියාචනාධිකරණය හමුවේ අභියාචනාවක් ගොනු කරමින් පැමිණිල්ල කියා සිටියේ එම දඬුවම ප්‍රමාණවත් නොවන බවයි. මේ අතර සෞදි අරාබියේදී ගෙලකපා මරා දැමුණු රිසානා නවික්ට එම දඬුවම නියම කරුණේද ෂරියා නීතිය යටතේයි. නීති විරෝධී ලෙස මුදල් අය කරමින් හලාල් සහතිකය නිකුත් කිරීම වහාම නතර කළ යුතු බව අවධාරණය කරමින් බොදු බලසේනා සංවිධානය ඓතිහාසික මහරගම ප්‍රකාශයේ එළිදක්වයි. ජාතියේ මුර දේවතාවන් වන ත්‍රිනිකායක මහා සංඝරත්නය ඇතුළු දහස් සංඛ්‍යාත බෞද්ධ ජනතාව ඉදිරියේ මහරගමදී මෙම ප්‍රකාශය ඉදිරිපත් කෙරිණ. දය නකන බග කියන දයම එකරොදකට යන තේමාව යටතේ මහරගම නගර මැදියේ ඊයේ පස්වරුවේ බදුබල සේනා සංවිධානයේ දෙවන්ත සමුළුවක් සංවිධානය කරනු ලැබිය. එහිදී කොන්දේසි සහයෝජනා 10කින් සමන්විත මහරගම ප්‍රකාශය නිකුත් කෙරිණ. එම කොන්දේසි සහයෝජනාවලින් බදුබල සේනා සංවිධානය අපේක්ෂා කරන්නේ දයෙත් සසුනේත් ආරක්ෂාව උදෙසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවණක් පිරිස අදිෂ්ඨානශීලීව පෙළගැස්වීමයි. මහරගම ප්‍රකාශයේ පළමු යෝජනාව හලාල් සහතිකය නිකුත් කිරීම වහාම නතර කිරීමයි. දෙවනි ඉල්ලීම සිංහල දෙමළ අලුත් අවුරුද්ද වන විට ආගමික බලහත්කාරයෙන් තොර වූ බාණ්ඩ නිදහසේ මිලදී ගැනීමට වෙළඳපොළට නිකුත් කිරීමයි. නීති විරෝධී ව්‍යාපාර සඳහා විදේශිකයන් රටේ ඉඩම් මිලදී ගැනීම නතර කිරීමත් සංචාරක වීසා යටතේ ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධී ආගමික ප්‍රචාරක කටයුතුවල යෙදී සිටින විදේශිකයන් මසක් තුල රටින් පිටුවහල් කිරීම ඇතුළු යෝජනා 8ක් මහරගම ප්‍රකාශයට එක් කර තිබේ. සමුළුවේදී මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ජනතාව ඇමතු බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන තනතුරු හොබවන හිමිවරුන් වෙතයි දැන් අවධානය. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් පිහිටුවනු ලබන නව දේශපාලන පක්ෂයට සහය දීමට සූදානම් වන සිය සමාජිකයන් කවුදැයි වහාම සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරයි. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨකයෙකු පැවසුවේ වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පක්ෂයේ විනය කමිටුව විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනු ඇති බවයි.
ජාතික පෞර නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරා ලක්තිලක යන මහත්වරුන්ද එම පක්ෂයේ ක්‍රියාකාරීන් බවට අනාවරණය වී ඇත. එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පරිතරංගේ බණ්ඩාර සහ අශෝක අබේසිංහ යන මහත්වරුද ජාතික පෞර නව දේශපාලන පක්ෂයේ ක්‍රියාකාරීන් බවට වාර්තා වී තිබේ. ආණ්ඩුවේ උත්සාහය යාපනය තුළ සිවිල් පාලනය යටපත් කොට නැවත තුවක්කු පාලනය ඇති කිරීමට බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පසුගියදා යාපනයේ විපක්ෂය පැවැත්වූ සත්‍යග්‍රහයට එරෙහිව සිදු කළ ප්‍රහාරය සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා මේ බව පැවසීය. දැන් විදෙස් පුවතක්. ඉරාකයේ බැග්ඩැඩ් නුවර සිදු වූ බෝම්බ පිපිරීම් කිහිපයකින් පුද්ගලයන් 36 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. විදෙස් වාර්තා පවසන්නේ මෙම පිපිරීම් වලින් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි. බැග්ඩැඩ් අගනුවර ෂියා මුස්ලිම්වරුන් සිටින ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම පිපිරීම් සිදු කර ඇත. කෙසේ වෙතත් මෙම බෝම්බ පිපිරීම් වල වගකීම පහරගත යුත්තේ අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සුන්නි මුස්ලිම්වරුන් පිරිස බව එරට මාධ්‍ය සඳහන් කරයි. දැන් ක්‍රීඩා පුවතක්. කටාර් ඕපන් ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බෙලාරස්හි වික්ටෝරියා අසරෙන්කා සමත් වෙයි. තරගාවලිය ඊයේ දෝහා කටාර්වලදී අවසන් කෙරින. වික්ටෝරියා අසරෙන්ටා සමග ප්‍රතිවාදී තරගයේ යෙදුනේ අමරිකාවේ සෙරිනා විලියම්ස්ය. ඉතා තියුණු අන්දමින් පැවති තරගයේ පළමු වටය 7-6 ලෙස අසරෙන්ටා ජයගත් අය. දෙවන වටය 6-2 ලෙස ජය ගැනීමට සෙරිනා විලියම් සමත් වූ අය. ජය තීරණය කෙරුණු තෙවන වටය 6-3 ලෙස ජය ගනිමින් වික්ටෝරියා අසරෙන්ටා තරගාවලියේ ශූරතාව තමන් සතු කරගත් අය. අසරෙන්ටා මෙම ඕපන් ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනාගත් දෙවන අවස්ථාව මෙයයි. 2012 වසරේදී ඇය පළමු වරට මෙම තරගාවලිය ජයගත් අය. News 1 දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. අපි යලිත් හමුවන්නේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. අයිබෝවන්.